අද අපි මුළු රටක මිනිස්සු බලන් ඉන්නවා රටේ ආණ්ඩුව ජනාධිපති මොකද කරන්න කියලා. පෝලිං අඩු කරන්න ආපු රනිල් පෝලිං වැඩි කරලා දැන් රනිල්ගේ ගේ ඉස්සරහත් මිනිස්සු පෝලිං ගහලා ඉන්නවා. රනිල් හැමදාම පාර්ලිමේන්තුව සති දෙකකට වරක් රැස් වෙනවා. සති දෙකකට සැරයක් රැස් වෙන පාර්ලිමේන්තුවේ රනිල් ඇවිල්ලා විශේෂ ප්‍රකාශයක් කරනවා ආර්ථික අමාරුවේ ඉස්සරහට යන්නේ කොහොමද කියලා. හැබැයි තෙල් පෝලිම අඩුවෙන්නේ නැහැ. ගෑස් පෝලිම අඩුවෙන්නේ නැහැ. රජයේ සේවකයන්ට වැඩට එන්න බෑ. ගුරු රට විභාග ප්‍රශ්න පත්‍ර බලන්න බෑ. රෝහල් කාර්ය මණ්ඩල වල රෝහල් වලට එන්න බෑ. රජයේ කාර්යාල වහලා සති දෙකක් තිස්සේ ඉස්කෝල වහලා දැන් සති දෙකක් තිස්සේ වාහන සේවාවන් අඩපණ වෙලා ත්‍රිවිල් එක දුවා ගන්න බෑ. තනකොළ කපන මැෂින් එකට තෙල් ටික නැති වුණාම මේ මිනිස්සුන්ට රස්සාව කරගන්න බෑ. ත්‍රිවිල් එක දුවන ලක්ෂ 8ක් දෛනිකව පාරේ හයර් දුවන සහෝදරවරු ඉන්නවා. එයාට තෙල් ටික නැති වුණාම හයරක දුවා ගන්න බෑ. ඒ වුණාම පවුල බඩගින්න. සංචාරක ව්‍යාපාර අද අඩපණ වෙලා. පෞද්ගලිකංශයේ කර්මාන්ත ශාලාවලට අමුද්‍රව්‍ය ගේන්න බැරුව අවශ්‍ය තෙල් ටික නැතුව එයාගේ සේවකයන් වැඩට ගෙන්න ගන්න බැරුව අද ඇඟලුම් කර්මාන්ත ශාලා මහා පරිමාණ කර්මාන්ත ශාලා සියල්ලම අද අර්බුදයට ගිහිල්ලා තියෙනවා. ඉතින් අපි අහනවා ගෝඨා ගෙනුයි රණිය ගෙනුයි තවත් උඹලට තේරෙන්න ඕනේ කොහොම කිව්වහමද? පන්නන්න බය රටේ මිනිස්සු ලෑස්තිනේ අපි කියනවා දැන් පන්නන කියලා තරන්නේ නෙමෙයි මුන් එලවන්න ඕන. ඒ නිසා ගෝඨා රණිල් ලාණ්ඩුවට පළ කියලා තමයි මේ රටේ මිනිස්සු කියන්නේ දැන්. ඒ නිසා මේ එලවන්න ලෑස්ති වෙන්නේ. ඒ නිසා අපි වෘත්ති සමය සම්බන්ධයෙන් කරන මධ්‍යස්ථානය සහ ඒකාබද්ධ ජනතා ව්‍යාපාර ලෙස මේ රටේ සියලු පුරවැසියන්ට අපි ආරාධනා කරලා තියෙනවා ඔබ ඔබේ ගමේ නගරයට ගමට නගරයට එකතු වෙන්න. හෙට සිට ආරම්භ කරන මේ විරෝධතා ක්‍රියාමාර්ග හෙට හවස 6ට එසා වැඩ වර්ජන කරලා රේවකෝ දැන් කැඳවන්න දෙයක් නැහැ. ආණ්ඩුව වැඩ වර්ජනේ දියත් කරලා තියෙනවා. එසා ආණ්ඩුවේ තීරණ විසින් රටේ වැඩ වර්ජන සිද්ධ වෙලා තියෙනද? මොකද රාජ්‍ය ආයතන කඩාවැටලා තියෙන සේවක වැඩට එන්නේ නැහැ. පෞද්ගලිකංශයේ නිෂ්පාදන බිඳ වැටලා තියෙනවා. කර්මාන්සාලාට වැඩ දෙන්න විදියක් නැහැ. කර්මාන්සාලා අමුද්‍රව්‍ය නැහැ. ඒ නිසා හෙට දවසේ සිට අපි මේ ආරම්භ කරන ක්‍රියාමාර්ගය ජනතා විලාපයේ විරෝධය අපි රට පුරා ආරම්භ කරනවා හෙට හවස සිට. එනිසා කොළඹ දිස්ත්‍රික්කයේ ස්ථාන ගණනාවක තියෙන අපි වෘත්ති සමිති නායකයන් හැටියට කොට්ටාව මහා කුමර ප්‍රදේශයේ පවත්වන විරෝධතාවයට සම්බන්ධ වෙනවා. ඒ වගේම කැලණිය කිරිබත්ගොඩ ඒ වගේම කොටුව බොරැල්ල මේ ප්‍රදේශ ගණනාවක මේ උද්ඝෝෂණ තියෙන ගමන් රටේ සියලු දිස්ත්‍රික්කවල හෙට හවස නගරවලට කුඩා නගරවලට මන්සන්දිවලට එකතු වෙමින් ගෝඨා රනිල් ආණ්ඩුව එළවන මේ ජනතාවගේ විලාපයේ විරෝධය සූදානම් කරලා තියෙනවා. දැන් අපි ගෝඨාටයි රණිල්ටයි කියනවා දැන් නම් යන්න ලෑස්ති වෙන්න ඕනේ. තවදුරටත් දාන්න